ඉතින් අද වෝක් විත් ලයිෆ් රීඩි එකේ වැඩසටහනත් එක්ක එල්එන් ස්පෝර්ට්ස් අපිත් එක්ක එකතු වෙනවා මේ නෙට්බෝල් සංගමේ නියමුණා එහෙම නැත්නම් මෙහි අයිතිකාරිණිය ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය. ඉතින් ඔබේ කාලයේදී තමයි ශ්‍රී ලංකාව ආසියානු කුසලානේ දිනා ගන්න. ඉතින් ඊළඟ බලාපොරොත්තුව ලෝක කුසලානේ. මේ සඳහා කොයි විදියටද ප්ලෑන් එක හදාගෙන යන්නේ? කොයි වගේ ප්ලේස්ලද මේ සඳහා යොමු කරගෙන ඉන්නේ? කී ප්ලෑන් එකක් තියෙනවා ඇති අනිවාර්යයෙන්ම. ඉතින් ඒ ගැන මොකද හිතෙන්නේ? ආසියානු ශූරතාවේ දිනාගත්තේ ඇත්තටම මගේ කාලයේ පළවෙනි වතාව නෙවෙයි. නමුත් පසුගිය ශූරතාවලිය දිනා ගැනීම අභියෝගාත්මක කාලයකදී මම හිතනවා ඒකයි වැදගත්කම තියෙන්නේ. එතන ඇත්තටම ඉතින් ඒ ක්‍රීඩිකාවන්ට, ඒ වගේම පුහුණුකරුට, සහාය පුහුණුකරු කළමනාකරණය, ඒ වගේ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම අපගේ ගෞරවයත් ප්‍රණාමයත් හිමි වෙනවා. ඊළඟට තියෙන්නේ ලෝක ශූරතාවලිය ලැබෙන වර්ෂයේදී ඒකට අපි සම්බන්ධ වෙන්නේ ආසියානු ශූරතාවලිය අපරාජිත කණ්ඩායමක් ලෙස දිනාගෙන. ඉතින් එතනදී තියෙන සැලසුම් තමයි පසුගිය දවසක තරඟාවලියේ තරඟ කාලසටහන එළි දැක්වුවා. අපි ඉන්නේ සී කාණ්ඩේ යටතේ ක්‍රීඩා කරන්න. අනිකුත් කණ්ඩායම් හා සසඳල බලනකොට අපිට තියෙන්නේ තරඟාවලිය පුරාවටම ප්‍රබල තරඟයක් දෙන්න. ඒ කියන්නේ අනිත් කණ්ඩායම් වලට අභියෝගයක්, කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇවිල්ලා තියෙනවා. මේක නිකන් අනිත් කණ්ඩායම් හුඟක් ඉහළින්, ඒ කියන්නේ දක්ෂතා තියෙන කණ්ඩායම් තමයි. නමුත් අපේ අවශ්‍යතාවය තියෙන්නේ ඒ කණ්ඩායම් වලට ඉතා හොඳ තරඟයක් දෙන්න. සම්මේලනයේ අරමුණක් තියෙනවා නෙට්බෝල් ක්‍රීඩාව සඳහා. අපි හැමතිස්සෙම කටයුතු කරන්නේ අනාගත ආයෝජනයක් සඳහා. නමුත් අපි කියන්නේ නෑ මේ අහවල් පුහුණුකරු තමයි අපිට වැඩ කරන්න ඕන කියලා. ලංකාවේ දැනට ඉන්න හැම පුහුණුකරණයක් එකම වගේ මම නම් වැඩ කරලා තියෙනවා. නෙට්බෝල් ආසියානු ශූරතාවේ දිනාගත්තාම යම්කිසි බිබිදීමක් ඇති වුණා මේ රටේ, ඒක කවුරුත් පිළිගන්න ඕන. එතකොට පුහුණුකරුවන් ගොඩාක් දෙනෙක් ටීම්ස් අරන් එනවා දැකලා තියෙනවා. අපේ අවශ්‍යතාවය වුණේ, අපිට උවමනා වුණේ ඒ පුහුණුකරුවන්ට හරි අධ්‍යාපනයක් ලබලා දෙන්න. ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරපු ක්‍රීඩිකාවක් පුහුණුකරයෙක් වෙනවා නම් ඒගොල්ලන්ට දැනුමක් ක්‍රීඩා කාලයේ පුරාදීම ලැබෙනවා. කොහොමද ඒ කටයුතු කරන්න ඕන කියලා. නමුත් එහෙම නැතුව එන ක්‍රීඩිකාවකට ඒ අධ්‍යාපනය ලැබෙන අඩුයි. නමුත් ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය අවශ්‍ය පහසුකම්, ඒ වගේම අධ්‍යාපනය ලබලා දෙනවා. මම ඒක අවතක්සිරු කරනවා නෙමෙයි. මෙතන අපි කරේ තරුණ පුහුණුකරුවන් ගෙනල්ලා ඒ පුහුණුකරුවන් බාර දුන්න අපේ සම්මේලනයේ නිලධාරීන් 3 දෙනෙකුට. එක්කෙනෙක් නෙට්බෝල් ක්‍රීඩාව පිළිබඳව දීප්ති අල්විස් මහත්මියට, ක්‍රීඩිකාවන්, ඒ වගේම පුහුණුකරුවන් අපි යමුනා සඳමාලි ප්‍රවීණ පුහුණුකරණයට, ඒ වගේම අපි අලුතෙන් මෙතනදී කරේ strength and conditioning, ඒ කියන්නේ fitness පැත්ත බලන්ඩ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ව්‍යාපෘති නිලධාරිනී, ඒ වගේම කනිෂ්ඨ පුහුණුකරණයක් හැටියට ජයග්‍රහණය කරලා තියෙන තමරා ලියනගේ මහත්මියට ඒ කොටස බාර දුන්නා. තවදුරටත් අනාගතයේදී මේ ජයග්‍රහණත් එක්ක මේ නායකකම සහ එහෙම නැත්නම් අපි කියමුකෝ ප්‍රෙසිඩන්ට් කම, එහෙම නැත්නම් මෙහි නායකත්වයේ ඉදිරියට කොච්චර කාලයක් ගෙනියන්න බලාපොරොත්තුෙන් ඉන්නවද? මෙහෙමයි, නායකයෙක් කියන්නේ පත්වීමක් ලැබිලා එන කෙනෙක්. ඉතින් මම දකින්නේ කවුරු හරි තැනක නායකයෙක් ඉන්නවනේ, පවුලකත් නායකයෙක් ඉන්නවනะ, නෙට්බෝල් ක්ෂේත්‍රෙත් නායකයෙක් ඉන්නවනะ. මම නම් දකින්නේ මට වඩා ගොඩාක් මේ ක්ෂේත්‍රයට සේවය කරපු ජ්‍යෙෂ්ඨ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ආසියාව ගත්තාම මම හිතන්නේ ආසියාවෙන් ශ්‍රී ලංකාවේ තමයි ගොඩාක්. මම මේ අවස්ථාවේ නම් කියන්නෙත් නෑ, මොකද එච්චර ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ පුහුණුකරුවන් පැත්තෙන්, විනිසුරුවරු පැත්තෙන්, විනිසුරුවරු පුහුණු කරලා විභාග තියලා පුහුණුකරුවෝ තෝරලා ක්‍රීඩා පැත්තෙන්, ඒ වගේම ඒ කියන්නේ අපිව දිරිමත් කරපු අය. ඇත්තට මාව මෙතනට ගේන්න දිරිමත් කරපු ජ්‍යෙෂ්ඨ මහත්මීන් ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ මහත්මීන්ගේ ආශිර්වාදය ලැබෙන තාක්කල්, අනුබද්ධ සංගම් මාව විශ්වාස කරන තාක්කල්, සහ විශේෂයෙන් මට මානසිකවත් ශාරීරිකවත් මේ කටයුත්තේ යෙදෙන්න හැකියාව තියෙන තාක්කල් මම, ඒ කියන්නේ මේ දීර්ඝ කාලිනයක් නෙවෙයි කතා කරන්නේ, මගේ මේ මම සේවය කරන මේ කාල සීමාව ගැන කතා කරන්නේ. ඒ කාල සීමාව හොඳින් කටයුතු කරන එකයි මම බලාපොරොත්තු වෙන. එහෙම නැතු මේ දීර්ඝ කාලින ලොකු බලාපොරොත්තු එක කරන කටයුත්තක් නෙමෙයි. නමුත් මම කරන වැඩ ලංකාවේ නෙට්බෝල් වලට දීර්ඝ කාලිනව තියෙන්න කියලායි මම බලාපොරොත්තු වෙන වැඩ කටයුතු කරන්නේ.